ඊළඟ ගීතයට යන්න කලින් මට තියෙනවා පොඩි දෙයක්. බිරිඳගේ නම මොකද්ද? බිරිඳගේ නම හර්ෂිනි. හර්ෂිනි. ෂායි කෙල්ලේ උත්තර දුන්නා. සන්තුෂ් බිරිඳගේ නම මොකද්ද? චංචලා. චංචලා. එකෙල්ලේ උත්තර දුන්නා. බිරිඳගේ නම මොකද්ද? නිල්මිනි. නිල්මිනි එකෙල්ලේ උත්තර දුන්නා. මෙහෙම එකෙල්ලේ උත්තර දෙන අය ඉන්නකොට බිරිඳ ජන්මලාභය ලැබුව දවසේ බිරිඳගේ උපන් දිනය අමතක වෙන ස්වාමි පුරුෂයායි මේ. Happy birthday to you. Happy birthday, dear Julie. කොහොමද එහෙම සමි එක බලන්න අර වගේ බිරිඳක් වාසනා කරන්න කීයක් මතක් වුණාද ඒ වෙලාව කීයක් මතක් වුණාද කීයක් මතක් වුණා නෑ ළඟ ඉන්න කෙල්ලගේ නම කියලා තියෙනවා නෝනිටල කියුවේ නෑ ඒක නෑ කෝඩ් එක මිස් වුණා කෝඩ් එක මිස් වුණා පොඩ්ඩක් නෑ නෑ ඇත්තටම උනේ මේකයි මුවීට මේ කෝඩ් එක නෙමෙයි තා පොඩ්ඩේ ජීවිතේ මිස් වෙනවා ඉවරයි මේක මේක කවුද ඔයාලට දුන්නේ බුදීමද ඔයාගේ වයිෆ් දුන්නේ එයාගා විතරයි ඔක තියෙන්නේ මුණාද මේ නෑ බුබීට සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටියක් මම ඉතින් හොඳට මේ arrange කරා මේ Kingsbury එකේ අර ස්විට් එකක් අරගෙන එයාගේ ළඟම යාළුවන්ට එන්න කියලා කේක් එකද ඔක්කොම එයා කැමතිම පාට කැමතිම ඇඳුම ඔක්කොම රෙඩි කරා මෙතන කියලා උනානේ ඒක උනේ මේ සින්දුව කේකේ ඉන්න ගමන් මේ Happy birthday dear කියද්දි සනෝලියක් කියලා අපේ හිතවතියක් ඉන්න එයාගේ දිහා මෙහෙම බලව සනු බුබු කියලා ඒක නිවැරදි රිකවර් කරගන්න හැදුවා නමුත් ඒක හරියන්නේ නැහැ ඉතින් ඉතින් ඕක තමයි දිගටම කතාව වුනේ මේ වගේ මගේ නම මතක නැහැ මේ ඔයාට මෙච්ච දේ කමක් නැහැ අනේ ප්ලීස් කන්න කතාව දෙන්න මගේ වයිෆ් ගේ බර්ත්ඩේ එකට ඉස්සර ගොඩක් සන්තුෂුයි සන්තුෂ්ගේ වයිෆුයි මමයි හර්ෂිනි එතකොට අපිට අමයි එමෙනේ අපි හතර දෙනාම ගියා කේක් එක අරන් ආවේ සන්තුෂ්ගේ වයිෆ් ඉතින් ඇවිල්ලා තිබ්බාම දැන් අපි හැපි බර්ත්ඩේ ටු යූ කියලා මගේ වයිෆුත් කියන්නේ හැපි බර්ත්ඩේ ඩිය චන්චි කියලා එහෙම කිව්වා. බර්ත්ඩේ ගෝලුත් හැපි බර්ත්ඩේ කියලා. බිරිඳ ආවරු ගැන කතා කරපලාවේ හරි ප්‍රකට කතාවක්. හැබැයි චුට්ටක් අපි මතක් කරමු අපි කීම සැරයක්වත් කිව්වා මාත් එක්කම අර මුල්ම හරියේ ඔය දෙන්නා ඔයාගේ වයිෆ් වෙනකොට කොහොමද කියන්නේ කවුරු හරි දැක්කම කියන්නේ කොහොමද? ඔයා බාතිය සන්තුෂ්ගේ වයිෆ් ද කිව්වම මම මගේ නෑ නෑ මම බාතියගේ වයිෆ් කියලා. मुखदेट।